එකක් විශේෂ දෙයක් තමයි අද කියන්න යන්නේ. සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් මේ වගේ ස්ටාර්ලා බලලා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු කීප දෙනෙක් යම්කිසි පිරිසක් ඔන්න දැන් සිරස යන වොයිස් ද වොයිස් ප්‍රෝග්‍රෑම් එක බලනවා. මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ලංකාවේ මේක කරන්නේ සිරස ටීවීකින්. කොහොම වුණත් මේ වොයිස් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ටීනේජර්ස්ලා තමයි සිංදු කියන්නේ. අවුරුදු 19ට අඩු ළමයි තමයි මේකේ ගීත ගායනා කරන්නේ. මේ ගීත විශේෂයෙන් ශ්‍රී ලංකාවේ YouTube ට්‍රෙන්ඩින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වොයිස් වලින් ජනප්‍රිය වෙච්ච කීපදෙනෙක් ඉන්නවා. එක් චරිතයක් තමයි ආදිත්‍ය වැලිවත්ත. ඉතින් ආදිත්‍යට දිගට අරහට බුකේ YouTube වල මඩ වදිනවා අපි දැක්කා. හැබැයි අපි මේ කතාව ඉදිරිපත් කරන්නේ හේතුවක් ඇතුව. ආදිත්‍ය බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදී, කියන්නේ කෝච් කෙනෙක් තෝරගන්න දෙන අවස්ථාවේදී ආදිත්‍යව ලබා ගන්න හතර දෙනාම උත්සාහ කරනවා. හැබැයි ආදිත්‍ය සින්දු කියලා ඉවරනට පස්සේ දුමාල් අහන්නේ වාගේ නම මොකද්ද කියලා අහනවා. හැබැයි එහෙම දුමාල් ලැබුවට දුමාල් දෙසැම්බර් මාසේ ආදිත්‍යත් එක්ක සිරසෙම නත්තල් ගීතයක් ගායනා කරලා තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියාගෙන ආදිත්‍ය කවුද කියලා හොඳට දැනගෙන සියල්ල කරගෙන ආදිත්‍ය බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදී ආදිත්‍යව තෝරගන්නවා. ඉතින් එතකොට එතන අනිකුත් තරංග කරුවන්ට කාරණියන්ට කොයි තරම් අසාධාරණයක් සිදුවනවාද? එතන එහාට අනික සිරස කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ ආදිත්‍ය වගේ චරිතයක් හිට් කරන්න පුළුවන් චරිතයක් දිගටම ඒවලගේ ප්‍රෝග්‍රෑම් එක ජනප්‍රිය කරගන්න ඉදිරියට අරන් යනවා. සමහර විට ශිහාන්ට වුණා වගේ කිරුල නොලැබී මගදී කැපිලා යන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. නමුත් මෙතනදී අපි ඉදිරිපත් කරන්නේ අනෙකුත් තරංකරුවන්ට සහකාරියන්ට ඔවුන් කොතරම් අසාධාරණයක් සිදු කර තිබේද යන්න වගේ. මොකද විනිශ්චය මණ්ඩලයේ කණින් දැන හැඳිනගත් කෙනෙක් විනිශ්චය මණ්ඩලයේ බඟින් තෝරා ගත්තාට පසු ඔහුට හෝ ඇයට සලකන ආකාරය වෙනස්. ඉන් ඒට අමතරව අපි දකිනවා දක්ෂ ගායක ගායිකාවන් සිටියත් සිරස විසින් තෝරාගත් කිහිප දෙනෙක් හයිලයිට් කරන ආකාරය. ඉතින් කොහොමනත් ආදිත්‍ය හිතන් හිටිය ආදිත්‍යගේ සින්දුව තමයි වැඩිම දෙනෙක් බැලුවේ කියලා. හැබැයි ආදිත්‍යගේ සින්දුව දැනට බලලා තින්නේ 8.85. හැබැයි අර කිත්තානේ කියන ගීතය ගායනා කරපු දැරියගේ සින්දුව නම් 1,000,000 වඩා වැඩි ප්‍රමාණයක් බලලා තියෙනවා. ඉතින් අපි බලමු කවුද මේ තරගෙන් ජයගන්නේ කියලා. කොහොම නමුත් ආදිත්‍ය කරන මේ අසාධාරණයට විරුද්ධව කවුරුත් නැගී සිටින්නේ නැහැ. ඉතින් ඒක සිරස විසින් කරපු දෙයක් කියලා තමයි අපිට නම් හිතෙන්නේ.